චරිත එදා ඔබ ලබා ගත්ත ලකුණු 80න් තරඟ ජයග්‍රහණය කරා කොච්චර හොඳ හැඟීමක්ද තියෙන්නේ තරඟ පොඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළා මේ වගේ ලෝක කුසලානක තරඟයක් ජයග්‍රහණය කිරීම ලැබීම ගැන ඔව් ඇත්තටම කියන්න ඕන වෙලාවක සතුටුයි ලොකු සතුටක් රටට තරඟයක් ජයග්‍රහණය කරන්න ලැබීම ඒක විශේෂ සතුටක් වුණා ලෝක කුසලානේ වීම ඉතින් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා තව ගොඩක් තරඟ ලංකාව වෙනුවෙන් දිනවන්න ඉතින් අඩු තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරත් මං හිතන්නේ අර අපි එක්ස්පීරියන්ස් එක අපේ ඉන්නවා අයියලා කුසල් ජනිත් ඉන්නවා ඊට පස්සේ චන්දි අයියා ඉන්නවා දසුන් අය ඉන්නවා ඒගොල්ලොන්ගෙන් අපි ගන්න එක්ස්පීරියන්ස් එකෙන් තමයි මං හිතන්නේ මෙච්චර ඉක්මනට අපිට ඉගෙන ගන්න පුළුවන් ඉතින් ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා අනිත් යංග ප්ලේයර්ස්ලත් එක්ක මම ඇතුළුව හැමෝමත් එක්ක ලංකාවට තරඟ ගොඩක් ජයග්‍රහණය කරවා මොන වගේ ප්ලෑන් එකක්ද තිබ්බේ ඒ වෙලාවේ බානුක රාජපක්ෂ ආපු වෙලාවේ ලකුණු 70 ගන්න කඩුව 4ක් ගිහිලා තිබ්බේ මොන වගේ ප්ලෑන් එකක්ද තිබ්බේ ඔය දෙන්නගේ ප්ලෑන් එක කියන්නේ ඇත්තට හැමෝම දන්නවා බානුක රාජපක්ෂ කියන්නේ ඇටෑකින් ප්ලේ කෙනෙක් යාට සිටුවේෂන් එක මොකක් වුණත් එයාගේ ගේම් එක ඇටෑක් කරන එක ඉතින් මට ගොඩක් ලේසි වුණා එයා ආපු වෙලාවේ එයා ඇටෑක් කරපු විදියට ඉතින් අපි දෙන්නම කතා කරා ඒකේ එක බවුන්ඩරි එකක් තිබ්බා මීටර් 60ක් 65ක් විතර බවුන්ඩරි එකක් එතකොට අපි දෙන්නම් ප්ලෑන් කරන් හිටියේ දෙන්නට ලැබෙන චාන්ස් එකෙන් ඒ මීටර් 60 65 බවුන්ඩරි පැත්තරම 6ව ගහන්න ඉතින් ඒක ගොඩක් සාර්ථක වුණා ඒක නිසා තමයි අපිට ලේසි වුණේ මැච් එක දිනන්න. හෙට තරඟයට කොහොමද කණ්ඩායමක් ලෙස සූදානම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හොඳ වේග පන්දයන්න් කීප දෙනෙක් ඉන්නවා හොඳ ඕල් රවුන්ඩ් සයිඩ් එකක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මොකද්ද ප්ලෑන් එක? ඕස්ට්‍රේලියාව හොඳ කණ්ඩායමක හැමෝම දන්නවා ඉතින් අපි ප්ලෑන් එක කියන්නේ ඒගොල්ලොන්ගේ කණ්ඩායමට අපි වෙනම ප්ලෑන් එකක් හදලා තියෙන්නේ මොකද දැන් මෙතන ක්ලියර් ප්ලෑන් එකක් තියෙනවා අපි හැමෝටම ඉතින් කණ්ඩායමේ 11 දෙනාටම ක්‍රීඩා කරන ක්ලියර් ප්ලෑන් එකක් තියෙනවා එතකොට ඉන්ඩිවිජුවලි අපි දවසක් අරගෙන අපි ප්ලෑන් කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමත් එක්ක සෙල්ලම් කරනවා කොහොමද කියලා මොකද බංග්ලාදේශ් කණ්ඩායම ගත්තාම ආත්පරිසින්ම වෙනස් ඕස්ට්‍රේලියාවේ කණ්ඩායමේ ස්ට්‍රෙන්ත් එක ඇවිල්ලා ෆාස්ට් බෝලිං එතකොට ඒ බැට්ස්මන්ලා විදිහට අපි ඒකට රෙඩි වෙලා දවස් දෙකක් ප්‍රැක්ටිස් කරලා හොඳ සූදානමක ඉන්නවා ඉතින් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා හෙට චරිත් බංග්ලාදේශ් තරඟයේදී ඔබට ගේම් ප්ලෑන් එකක් තිබුණාද මේ බෝලර්ස්ලට අපි ගහනවා මේ බෝලර්ස්ලට ගහන්නේ නැහැයි කියලා පොඩ්ඩක් තිබුණා මයින්ඩ් සෙට් එක ගැන පොඩ්ඩක් කතා කරොත් ඔව් ඇත්තටම තිබුණා ඒ කියන්නේ අපි වීඩියෝ ඇනලයිසින් වලින් අපි බලනවා කලින් අපිට කවුද ලේසි බෝලර් කවුද අමාරු බෝලර් කියලා ඉතින් ඒක දැන් වර්ල්ඩ් ක්‍රිකට් එකේම කරන දෙයක් ඉතින් අපි බැට්ස්මන්ලා විදියට කලින් බලලා අපි තේරුම් ගන්නවා මොකද අපි හැමෝගෙම ස්ට්‍රෙන්ත් තියෙනවා වීක්නසස් තියෙනවා ඉතින් එක එක බෝලර්ස්ලට එතකොට මම දන්නවා මට ගහන්න පුළුවන් බෝලර් කවුද මට ගහන්න අමාරු බෝලර් කවුද කියලා එතකොට ඒකයි එතකොට බවුන්ඩරි එකේ දිග ප්‍රමාණයත් බලනවා ග්‍රවුන්ඩ් එකක් හම්බුනා මොකද දැන් මෙහි හම්බෙච්ච ගොඩක් ග්‍රවුන්ඩ් වල එක පැත්තක් ගොඩක් පොඩියට හම්බෙනවා ඒ කියන්නේ ගහන පිච් එක අනුව එතකොට ඒක අනුවත් සමහරලාට වෙනස් වෙනවා ඉතින් ප්ලෑන් කරන් ගියේ ඔක්කොම කලින් කාටද ගහන්නේ කියලා මුස්තෆිසුලා නෑ එහෙම ගහන්නේ නැහැ කියලා ඩිසිෂන් එකක් කරන් තිබුණේ නැහැ මොකද T20 ගේම් එකේ එහෙම කරන්නත් අමාරුයි සමහරක් වෙලාවක් එනවා අපිට ටීම් එකේ ඉන්න හොඳම බෝලර් උනත් ඇටෑක් කරන්න වෙන වෙලාවක් ඉතින් එහෙම මේ රෙස්ට්‍රික්ටඩ් කරලා තිබුණේ නැහැ අපිට මෙයාට ගහන්න එපා මෙයාට ගහන්න එපා කියලාවත් අපිවත් දාගෙන තිබුණේ නැහැ අපි හැබැයි ස්පෙෂල් ප්ලෑන් කරන් ඉන්නවා ඒ කියන්නේ අපි සමහරක් බෝලර්ස්ලා මේගොල්ලෝ අපිට ලේසි ඒ නිසා මේගොල්ලොන්ට ඇටෑක් කරනවා කියලා ප්ලෑන් කරගෙන ඉන්නවා කලින් චරිත ඔබ කණ්ඩායමට ඇතුළු වුණාට පස්සේ ස්ථාන කීපයකම පන්දුර පහර දුන්නා අංක 3 ස්ථානයට ඔබගේ අනුගත වීම කොහොමද දකින්නේ ඔව් අංක 3 ක්‍රීඩා කරලා තරම් ගොඩක් ක්‍රීඩා කරන්න හම්බුනේ අංක 3 T20 කලින් සවුත් ආෆ්‍රිකා එකේත් අංක 4 5 ක්‍රීඩා කරලා ඊට පස්සේ අපේ අර පොඩ්ඩක් ටීම් එකේ බැටින් ලයින් අප් එක වෙනස් කරා ආවිෂ්ක පල්ලෑට ඇවිල්ලා මම උඩට ගිහිල්ලා වුණා ඉතින් අනුගත වීම කියන්නේ මම නම් පෞද්ගලිකව කැමති T20 වල අංක 3 ක්‍රීඩා කරන එකට ඒකට හේතුව මොකද පොඩි කාලේ ඉඳන් මම අංක 3 තමයි ක්‍රීඩා කරලා තින්නේ ඉතින් ඒක නිසා කැමැත්තක් තියෙනවා ඒක මම දැන් පහසුවක් විදිහට දකිනවා එතකොට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දක්ෂ වේග පන්දයන්න් කීප දෙනෙක්ම ඉන්නවා ඔවුන්ට සූදානම කෙසේද දැන් තියෙන්නේ ඔවුන්ට සූදානම කියන්නේ අපි ප්‍රැක්ටිස් වල සූදානම් වුණා අපිට අවශ්‍ය තියෙනවා අපිටත් හොඳ ෆාස්ට් බෝලර්ස්ලා ඉන්නවා එතකොට අපිට අවශ්‍ය පුහුණුකරුවෝ ඉන්නවා ඒගොල්ලොන්ගේ ඔක්කොම අපි කියන්නේ ඒගොල්ලොන්ගේ අදහසුත් අරගෙන අපි ගොඩක් සූදානම් වෙලා ඉන්නවා ඒගොල්ලොන් ෆාස්ට් බෝලර්ලට ඒ ඉනිමට කලින් T20s වල කියන්නේ ඩොමෙස්ටික් T20 වල උනත් ඔයගේ ස්ට්‍රයික් රේට් එක එච්චර ඉහළට තිබුණේ නැහැ. ලංකා කණ්ඩායමට ආවට පස්සේ මොකක් හරි වෙනසක් තිබුණාද? වෙනසක් කරාද නැත්නම් T20 වලට වැඩිය ඇඩප්ට් වෙන්න මොකක් හරි කරාද? ඩොමෙස්ටික් T20 වල නම් ස්ට්‍රයික් රේට් එකක් තිබුණා වගේ 130ක් විතර මට මතක හැටියට. හැබැයි පහුගිය සති දෙක තුනක කාලයක් කියන්නේ සවුත් ආෆ්‍රිකා T20 වල ඉඳන් ලොකු පර්ෆෝමන්ස් අතර හිටියේ නැහැ අත්‍තරම T20 වල. හැබැයි මම ඊට පස්සේ ක්වොලිෆයි වෙලත් පළවෙනි මැච් දෙක සෙල්ලම් කරේ නැහැ. ඉතින් ඒ කාලය තුලත් මම මගේ මයින්ඩ් සෙට් එක හදාගෙන මම කරන්න ඕන දේවල්
කෝච්කෙන් අහලා ඊට පස්සේ මහලයියාව මහලයියාගෙනුත් අහලා ගොඩක් උපදෙස් ගත්තා. ඉතින් ඒකට අනුව වෙනස් වුණා කියන්නත් පුළුවන්. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.